Hai Bowen, Mama Vaidya Jeevani Hasanta. Hai Bowen Dokter. ඔබට මානසික වශයෙන් බලපාන කාටවත් කියන්නට බැරි ගැටලුවක් තිබෙනවා නම් එහෙම නැත්නම් බුදුදහම ඇසුරෙන් මේ ගැටලුවට යම්කිසි විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කරනවා නම් අපේ දුරකථන අංක වලට කතා කරලා මේ කතා බහ අතරතුරේදී අපිට කියන්න ඔබේ ගැටලුව අපි අපිට හැකි ආකාරයෙන් උපදෙස් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ජීවනිය තමන්ට තම පිහිට හැර වෙන පිහිටක් නැහැ කියන එක බුදුදහමේ මෙන්න මේ විදිහට කියවෙනවලු නේද? කොහොමද මේ විදිය ජීවනිය? බුදුදහම කියන්නේ ධම්මපදේශය වෙනවා. අත්තහි අත්තනෝනාතෝ කොහිනාතෝ පරෝසියා කියලා. ඒකෙන් ඒ අදහස් කරන්නේ තමන්ගේ පිහිට තමන්මයි වෙන කවරෙක්ද තමන්ට පිහිටවන්නේ කියලා. හොඳයි. මම හිතන්නේ බුදුදහමේ කියන දේ අපේ ජීවිතේ හැමදාමත් අපිට අදාළ කරගන්න පුළුවන් දෙයක්. අපි අසරණ වුණු අවස්ථාවල අපිට යම්කිසි ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවල අපිට තිබෙන ප්‍රශ්නෙට තියෙන පිළිතුර තියෙන්නේ අපි ළඟමයි කියන එකද ජීවණියකින් කියවෙන්නේ. ඔව්. උපදේශණිකුණත් බුද්ධහමිනුත් හැම දෙයකින්ම කියන්නේ තමන්ගේ ගැලුම්ම තියෙන්නේ තමන්ගේ ළඟම තමයි. ඒක තමා හොයාගන්න ඕනේ. කෙනෙකුට බෑ තමන් උදලවන්න. දැන් ජීවනි දැන් බොහෝ දෙනෙක් මේ වගේ ශ්‍රී ලංකාව වගේ රටක අපි දන්නවා තවමත් මේ උපදේශන සේවාවකින් උපදෙස් ලබා ගන්නට තරම් ඔවුන්ට විරුත මනසක් තියෙන්නට නොහැකි වෙන්න පුළුවන්. සමහරවිට දැන් අපිත් එක්ක බොහෝ දෙනෙක් එදත් ගැටලු කිව්වා තමන්ගේ ගැටලු ඉදිරිපත් කරා. නමුත් බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් මොකක්ද මේ මනෝවිද්‍යා උපදේශනය බුදුදහමටත් අදාළ කරගෙන මොකක්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඇත්තටම මනෝවිද්‍යා උපදේශනය කියන්නේ මොකක්ද ජීවනි? මනෝවිද්‍යා උපදේශනය කියලා කියන්නේ කෙනෙකුට තමන්ගේ ගැළවීම ලබා ගන්න, ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් ආවොතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න මාර්ගය පෙන්වීම. ඉතින් මේ මනෝවිද්‍යාත්මක වෙන්න පුළුවන් මේ ගැටලු, එහෙම නැත්නම් අධ්‍යාත්මික අධ්‍යාපනික වෙන්න පුළුවන්, පවුල්, ලිංගික, වෘත්තීය, ඒ වගේ විවිධ ශේෂ්ත්‍රවල ගැටලු පැනලාගෙන පුළුවන්. මේ මාර්ගවලදී මේ ගැටලුවලදී යම්කිසි ආලෝකයක් සැපයීම තමයි මෙහිදි කරන්නේ. ඒ අවස්ථාවේදී ඔහු තීන්දු කරගත් මාර්ගයේ යන්න ධෛර්ය දීම තමයි, ධෛර්ය ආත්ම විශ්වාසය වගේ දේවල් දීම තමයි මේ උපදේශණයෙන් කරන්නේ. දැන් අපි ඔක බුදුදහමට අදාළ කරොත් එහෙම කොහොමද ජීවනි බුදුදහමෙන් මේ දේ ලබා ගන්නෙ? බුදුදහමේ සූත්‍රවල ඒ වගේම ධම්ම පාඨවල කියලා තියෙනවා, ඒ කියන්නේ ජීවිතය සමතුලිතවගෙන යන්නේ කොහොමද, ප්‍රශ්නයක් ආවොතින් ඒ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද, ඊළඟට ජීවිතයට තමගේ නිතර තමා මතක තියාගත යුතු පාඩ තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් බොහොම ඒක ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒක මේ සුදුමක් ලබා ගන්න පුළුවනි. දැන් මා දන්නවා වුණාට ජීවනීට මේ වගේ ප්‍රශ්න ආපු බොහෝ අවස්ථාවලදී බොහෝ දෙනෙක් එකතු වෙලා තමන්ගේ ප්‍රශ්න ජීවනීට කියලා තියෙනවා කියලා ඔබ දන්නේ නැතුව වෙන්නට පුළුවන්. ජීවනි මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යා උපදේශකවරියක් හැටියට කටයුතු කරන උපදේශනය සම්බන්ධයෙන් වැදගත් උපදෙස් මානසික ගැටලු සම්බන්ධයෙන් ඔබට ලබා දීමේදී ඇය කටයුතු කරලා තියෙනවා. වැඩිපුර වෙන්නේ මොන වගේ ගැටලුද ජීවනි? වැඩිපුර වෙන්නේ මේ පවුල් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ බොහොම සුළු ප්‍රශ්න, නමුත් ඔවුන් නිවැරදි ආකාරයට ඒ ප්‍රශ්න දෙස නොබලන නිසා ඔවුන්ට ගැටලු ඇති වෙලා තියෙනවා. නමුත් කාන්තාවන්ද බොහෝ දෙනෙක් බොහොම ටික වෙලාවකින් ඔවුන් සම කතා කරනකොට ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වලා දෙනකොට ඔවුන්ට සතුටක් එනවා. ඇත්තටම මට දැන් තේරුණා මේ ජීවිතය ගෙනියන ආකාරය කියලා. ඒ විදිහට කියන්නේ ලොකු ගත්ත අය වුණත්, එහෙම නැත්නම් වයසින් වැඩි අය වුණත් බොහොම වැරදි විදිහට අපේ රටේ ප්‍රශ්න ක්‍රියාව බලන විදිහක් තියෙනවා. දැන් මෙතෙන්දී වුණ බොහෝ වෙලාවට ජීවිතය මේ විඳිනවා නෙවෙයි විඳවනවා වෙනවා ඇතිනේ. ඔව්, විඳවනවා. අනවශ්‍ය ලෙස විඳවනවා. ඒ කියන්නේ තමන්ට ලැබෙන දෙයින් තමන් සතුටු වෙන්නේ නැහැ,
නැති දේ ගැන අල්ලගෙන තමයි ගොඩක් දුක් වෙන්නේ. ඒක ශාරීරික අඩුපාඩුවක් වෙන පුළුවන්. මම හිතන්නේ මේ ජීවනේ හිතේ ස්වභාවයක්ද? දැන් අපි බොහෝ වෙලාවට අපිට මොන දේ ලැබුණත් අපිට නැති වුණු දේ ගැන තමයි අපේ ජීවිතේ ලොකුම දුක තියෙන්නේ. ඔව්. නමුත් බුදුහාම කියලා තියෙන්නේ තමන්ට ලැබෙන දේෙන් සතුටු වෙන්න කියලා. අද දේෙන් සතුටු වෙන්න. නමුත් ඒක ඒ වගේ සුළු දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා නම් මේ දුක් වේදනා බොහොමයක් අඩු කරගන්න පුළුවන්. දැන් මේ උපදේශනයේදී ජීවනී විශ්වාස කරනවාද මේ දෛවය වගේ දේවල්? ඔව් දෛවය විශ්වාස කරනවා. මොකද හැම කෙනෙකුගේම ජීවිතයේ දෛවය අනුව තමයි සිදුවන්නේ. නමුත් ඒ යම් තාක් ප්‍රමාණයකට අපිට වෙනස් කරගන්න පුළුවන්. යහපත් මාර්ගයකට ගෙනියා ගන්න පුළුවන් අපිට හොඳ කර්ම කිරීමෙන්. දැන් ජීවනී දැන් මෙතෙන්දි සම කෙනෙක් කියන වෙන්න පුළුවන් අනේ මගේ දෛවය මෙහෙම ලියවිලා තියෙනවා නැත්නම් මගේ දෛවය මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඕක වෙනස් කරන්න මට පුළුවන්ද? සමහර අවස්ථාවල වෙනස් කරන්න පුළුවන් සුළු වශයෙන්. සමහර අවස්ථාවල වෙනස් කරන්න බැරි වෙලාවලුත් තියෙනවා. එහෙම වෙලාවට අපි උපදේශනයේදී කරන්නේ ඔවුන්ට ඒ අවස්ථාව විඳගෙන ඉන්න උගන්වනවා. හොඳයි. ඒකයි කරන්නේ. කඩුවෙලි නජිත් තමයි ඉඳගෙන ඉන්න උගන්වනවා. හොඳයි. ඒකයි කරන්නේ. කඩුවෙලි නජිත් තමයි අපිත් එක්ක අද දවසේ මුලින්ම එකතු වෙලා ඉන්නේ. අජිත් ඔබට සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මම ඉදිරිපත් කරන ගැටලුව තමයි දැන් අපි මොකක් හරි ගැටලුවකට මුහුණ දුන්නාම අපි කොහොමද ඒ ගැටලුව විසඳගන්න අපිම විසඳගන්න කොහොමද ඒ ගැටලුව දිහා බලන්න ඕනේ මොන කෝණවලින් බලලාද අපිට ස්වයංවම මේ ගැටලුව ඉදිරිපත් කරන්න. මොකද අපිට ගැටලුවක් ආවම මුගක් වෙලාවට උපදේශක හොයන්න බෑ. අපිටම ශක්තියක් තියෙනවා මේ වගේ ගැටලුවක් විසඳන්න. එහෙමනම් කොහොමද මේකට මොන ආකාරයෙන්ද ගැටලුව දිහා බලන්න ඕනේ විග්‍රහ කරගන්න ඕනේ කියලා පැහැදිලි කරලා දෙන්න. උපදේශනයේදී ගැටලුවක් දිහා බලන්න ප්‍රවේශ කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනනම් ගැටලුවක් විවිධාකාරයට පනවාගෙන පුළුවන්. එක්ක පෙර ආත්ම හේතු වෙන්න පුළුවන්. දැන් අපි කලින් කිව්වා වගේ දෛව හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසර හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ වැරද්දක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඒ මොන හේතුවද කියලා මුලින්ම අපි අඳුර ගන්න ඕනේ ගැටලුව විසඳගන්න ඉස්සෙල්ලා. ඉතින් ගැටලුව අඳුරගත්තට පස්සේ අපි බලන්න ඕනේ දැන් අපි මේ 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 අවස්ථාවේදී අපි ඊළඟට ගත යුතු පියවර මේක විසඳගන්න ඕනේ කොහොමද කියලා. දැන් අපේ අය ගොඩක් වරද්ද ගන්න දේ තමයි අපි ඉස්සලා අවබෝධ කරන්නේ කොහොමද අපිට මේ ගැටලුව පැන නැගේ කියලා. සමහර අවස්ථාවලදී මේ දෛව හේතු නිසා සිදුවෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් පවුල් සමහරලාට අපි පතන පවුල් ජීවිතේ පුරුෂයව භාර්යාවනේ අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ හරි දුක්ඛිත විදිහට පවුල් ජීවිතේ නොයෙක් නැක හේතු නිසා ගත ගන්නවා. ඉතින් ඇත්තටම බලාගෙන යනකොට මේ දෛව හේතු වෙන්න පුළුවන්. මේ දෛව හේතු කෙනෙක් හොයාගන්න උනත් විවිධ ක්‍රම තියෙනවා. ඒක නාඩි වාක්‍ය වගේ ඇත්තටම ගොඩාක්ම සංකීර්ණ විදිහට හොයාගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ ඒ අවස්ථාවලින් හොයාගත්ත උනේ තමයි තේරෙනවා තමයි මේ මනෝවිද්‍ය උපදේශනයේදී ඇත්තටම අපි කියන ඔය නාඩි වාක්‍ය වගේ දේවල් වලින් පොඩක් ඔයාලට පුළුවන් හොයාගන්න කියලා මේ ඇයි ඔයාලට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. දැන් අජිත් එහෙම වුණා තමයි හිත හදාගන්න පුළුවන් මේ හේතුව දෛවය නිසා වුණා කියලා. දැන් ජීවනේ අජිත් අහනවා දැන් අපෙන්න දැන් සාමාන්‍ය කෙනෙක් හැටියට මේ වගේ දේවල් තමන්ට gederedi කරගන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට නාඩි වාක්‍යයක් බලන්නට හෝ එහෙම නැත්නම් තමන්ගේ හදාහන හෝ ඒ ආකාරයේ දෙයක් කරන්න තමන්ට හැකියාවක් නැහැ. ඕනෑම පුද්ගලයෙක් අපි සරලව ගත්තොත් ඒ කරන්නට පුළුවන් කමක් නැහැ නිවසේදී. දැන් ඔහු අජිත් හැ අපි උට උදාහරණයක් දෙමින් අපි අජිත් කියමු. අජිත්ට මොකක් හරි ගැටලුවක් මේ අවස්ථාවේදී පැන නැගිලා තියෙනවා. අජිත් අපෙන් අහන්නේ තර ස්වයංව තමන් විසින් කොහොමද මේකට විසඳුම ලබා ගන්න කියලා. ඔව්. දැන් ජීවනි කියපු ආකාරයට අර ක්‍රම භාවිතා කරන්නේ නැතුව ටිකක් වෙලා යනවා ටිකක් කල් යනවා ටිකක් හොයලා බලන්න. නමුත් මේ මොහොතේදිම නම් තමන්ට කරන් තියෙන තමන් අවබෝධ කරගන්න ඕන දැන් මේ සිද්ධිය වෙලා තියෙනවා. දැන් මම මේ දැන් තමන්ට තරහ ගියා නම් දැන් මම බඩු පොලේ ගහනවාද මේ මනුස්සයාට මොන හරි කරනවාද ඊට වඩා තමන්ම මේ හිත පාලනය කරගන්න ඕනේ. ඒ වගේම අනිත් මනුස්සයගේ අඩුපාඩුවක් තියෙන පුළුවන්. එහෙමනම් අපි ඔහුට පොඩ්ඩක් මෛත්‍රී කරන්න ඕනේ. ඔහු ගැන අනුකම්පාව දක්වන්න ඕනේ. අන්න ඒ විදිහට අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද අපි නරකක් කරොත් අපිටමයි වැරද්ද එන්නේ. අපි ඒ පව අපිම ඇති කරගන්නේ. අන්න ඒක නිසා පව නොකර යහපත් සාධාරණ මාර්ගයකට තමයි පියවර ගන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ අජිත් වැදගත් වේවි මේ ගැටලුව ලෝකේ ඇති වුණු පළවෙනි කෙනා තමන් නොවේයි කියලා සිතන එක. හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා කියලා හිතන එක. අජිත්ගේ ප්‍රශ්නයට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් ලැබුණා කියලා අපි හිතනවා. රංජනී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. රංජනී සුබ සන්ධ්‍යාවක් ඔබට. ඔව් සුබ සන්ධ්‍යාවක්. ඔව්. මට ප්‍රශ්නයක් තියෙන්නේ මේකයි දැන් මගේම පෞද්ගලික අත්දැකීමක් ඇවිදලා මගේම අල්ලලා දෙන්නෙක් මම ළඟදී මිය ගියා. ළඟ ඒ කියන්නේ 3 මාසයක් ඇතුළත දෙන්නේ මිය ගියා. එක්කෙනෙක්ගේ පපුව අමාරු. එයා දොස්තර මහත්මයෙක් හම්බෙලා එයාට කියලා තිබිරිත් මේ දේවල් වලින් වළකින්න කියලා. එයා ඒව කරේ නැහැ. ඊළඟට මල්ලි
දැන් අපි කෝච්චි ටිකට් එකක් ගන්නෙ දුම්රියේ ඇතුළට වෙලා යන්න පාපුරිය යන්න නෙමෙයිනේ. ඉතින් මෙන්න කල්පනාවක ගිල්ල ඒ මල්ලිත් ඇද වැටලා මියන් ගියා. ඒක හුඟක් දුකයි අපේ හිතට බොම්බ වගන අමාරුයි. ඉතින් මේක දෛවය නිසාද වෙන්නේ කියන එක මම අහන්නේ. ඒ කියන්නේ දැන් එයා පාපුරිය ගිය නිසානේ දැන් එයා ටිකට් එක අරගෙන ඇතුළට ගියා නම් එයාට ඒ සිද්ධිය වෙන්නේ නැහැ. ඊළඟට අර දොස්තර මහත්මයා කිව්වා වගේ ඒ පුංචි මල්ලි ඒ විදිහට බෙහෙත් ගත්ත නම් කැම්බියමෙන් එපා කියන එකේ වැළකුණා නම් එහෙම වෙන්නේ නැහැ නේද? ඒක දෛවයද? ඇත්තටම ඔබ ඒ ප්‍රශ්නේ හරි සංකීර්ණයි. මොකද දැන් උපදේශනයේදී අපි ගොඩක් සොයලා බලන අදි මනෝවිද්‍යාත්මක සාධකත්. ඉතින් අදි මනෝවිද්‍යාත්මක සාධක කියලා කියන්නේ මේ පෙරාත්ම සාධක. ඒ කියන්නේ ඇත්තටම කියන හරිම ගොඩක් වෙලා කතා කරන දෙයක්. දැන් සමහරවිට ඔය මේ ඇක්සිඩන්ට්ස් වෙනවා, අදිසි අනුසුර වෙනවා කියලා කියන්නේ ඒවා මේ දෛවෙන් ප්ලෑන් වෙලා, ඒ කියන්නේ දෛවෙන් සැලසුම් වෙලා තියෙන ඒවා කියලා හැමින් හැමින් ඒක ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් මේ ගැන මම ගොඩාක් අධ්‍යයනය කළ තියෙන නිසා මම කියනවා මේ මේ වෙලාවලට හරියට වෙලා තියෙනවා. ඒක හැමින්ම හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි නාඩි වාක්‍ය හරිය ඇත්තම මේ මේක තරහ වෙන්න පුළුවන් මේ නිතර නිතර කිව්වට. නෑ මොකද මම මේ ගැන ගොඩක් අධ්‍යයනය කළ තියෙනවා. නමුත් ඒවයි හොයලා බැලුවොත් මේ වෙලාවලට වෙනවා කියලාත් ඒක ලියවිලා තියෙනවා. අන්නේ මම හිතන්නේ රංජනි තාමත් අපිට ඒක දුරකථනේ රැඳිලා ඉන්නවද රංජනි? ඔව්, අවසනාවකට රංජනී දුරකථනේ රැඳිලා නැහැ. නමුත් රංජනීට සිදුවුණු සිදුවීම ජීවනයේ අපිත් එක්ක නිතරම කතා බහ කරන අසන්නියක් හැටියට අපි මේ අත්දැකීම නිතරම ඇගෙන් අහලා තිනවා. බොහෝ වෙලාවට අය අපිත් එක්ක මේ සම්බන්ධයෙන් පවසලා තිනවා. මේ සොහොයුරන්ගේ වියෝ නිසා ඒ තාමත් දැඩි ලෙස කම්පාවට පත් වෙලා කම්පණින් වේදනාවෙන් ඉන්නවා කියලා. මොකද මේ මරණ දෙකම එක ළඟ සිදුවුණු නිසා. දැන් මේ වගේ දේවල් සිදුවීම දෛවයට අනුවයි උනේ කියලා එය වෙනස් කිරීමේ හැකියාවකුත් ඇත්තටම අපිට නැහැ. මේ වගේ අවස්ථාවකදී මොකක්ද අපි ලබා ගන්න දේ, හිතින් අපි මොකක්ද සිතා ගන්නට ඕන දේ? හිතින් අපි හිතා ගන්න ඕනේ එකක්, අපි මේ ලෝකෙ ඉපදුනත් මැරෙනවා කියන එකත් හිතා ගන්න ඕනේ. අනිත් එක දැන් ඔය සොහොයුරෝ අපි ආදරය කරන අපි දැන් මේ ආත්මේ මැරුණා කියලා ඊළඟ ආත්මවත් අපි එකතු වෙනවා. අපි දැන් ඒ තව එහා ලෝකෙකට අපි ආයේ ඒ ආත්ම වශයෙන් එකතු වෙනවා. ඊළඟ ආයෙත් ආත්ම වල උපදින කොටත් අපි එකතු වෙලා උපදිනවා. ඒ කියන්නේ එක්ක සහෝදර වෙලා ළඟ ළඟ උපදිනවා. අපි හිතන්න ඕනේ මේ මෙතන මරණය death is not the end. ක්ලේම් පොතකුත් මරණය අවසානය නෙවෙයි. අපි ආයෙත් එකතු වෙනවා. මේ ගමනේ අපි අපි අපේ මේ දැන් මයුරින්න දැන් එයා අද හම්බෙලා තිනේ. ඒ වගේ අපි නිතර නිතර ආත්ම ගණන් හම්බෙන්න පුළුවන්. ඒකයි අපි මෙහෙම එකතු වෙලා යාළු වෙන්නේ, මුණ ගැහෙන්න ඉදිරියට අපේ ස්වාමි පුරුෂ වෙන්නේ අපි එකම pool එකේ. එහෙමයි කියන්නේ. يعني දැන් ජීවිතේ හැර මේ මරණ දෙක සිදුවුණු විදිය දිහා බලවම ජීවිතේට හිතෙන්නෙත් ඒක යම්කිසි දෛවයට බලපාන යම්කිසි උදයක් තියෙන්නට ඇති කියලාද? දෛවයට ඔව්, මොකද පෙර ආත්මල ඒකෙන් කලින් මරණයක් සිද්ධුනොත් ඔහුගේ යම්කිසි පාප කර්ම තියෙන්න පුළුවනි. ඒ වගේම ඒ සහෝදරයට ඒ තරම් නිදනාවක් එන්න ඒ සහෝදරයට වුණත් ඒ සහෝදරිය කියලා මේ තරම් කලින් නැති වෙලා උට දුකක් වෙන විදියට යම් කිසි පාප කර්ම තියෙන පුළුවන්. පාප කර්මයක් සසරේ සිදුනා වෙන්න පුළුවන්. ලෝකේ හැම දෙයක්ම නිකාර පරිගණක එක කම්පියුටර් එක ආකාරයට සියුම්ම සැකසීලා තියෙනවා. අපි දැන් එළියට බහලා යනකොට අපිට කෙනෙක් හම්බෙලා අපි දැන් යාළු වෙනවා හරි මොනවා හරි දෙයක් වෙනවා. ඇත්තටම අපි හිතුව නැතුණාට මේක මේ ප්ලෑන් වෙලා තියෙන දේවල්. මේ හැම මොහොතකම දෛවයේ විසින් සැලසුම් වෙලා තියෙනවා. ඒක කොළ හෙලෙවෙන හැටි පුරුල්වන්න හැම මොහොතක්ම ප්ලෑන් වෙලා තියෙනවා. අපේ කර්මයට අනුව. ඒක එමින් වෙනස් වෙවි ප්ලෑන් වෙන ඉදිරි අනාගතය දක්වා. මානසික වශයෙන් ඔබව පීඩාවට පත් කරන යම්කිසි කාරණයක් තියෙනවා නම් ඒ සඳහා බුදුදහමිනුත් ඒ වගේම මනෝවිද්‍යා උපදේශනිනුත් කොහොමද සහනයක් ලබා ගන්නේ කියලා ජීවනයේ අපිත් එක්ක ඉන්නවා. පස්වරු දෙක වෙනතුරු ඔබට පුළුවන් අපේ දුරකථන අංක වලින් අපිත් එක්ක එකතු වෙන්න 86164 86110 කියන දුරකථන අංක දෙකෙන්. ජීවනි, දැන් අපි අර කලින් රංජනීගේ ගැටලුවේදීත් බොහෝ වෙලාවට කතා කරා මේ දෛවය ගැන. ඔය කියන දෛවය වෙනස් කරන්න බැරිම දෙයක්ද? දෛවය වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි අපි කරන්න ඕනේ. මොකද මේ ආත්මය අපි මිනිස්සු වශයෙන් ඉපදුණා නම් අපි බලන්න ඕනේ අපිට තියෙන අයහපත් දේ අපි මගහැරලා අපි පුළුවන් තරම් හොඳ මාර්ගයට එන්න. ඒක තමයි බුදුදහමේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ අත්ත වශයෙන්ම අපිට පුළුවනි අපි පුළුවන් තරම් හොඳ වැඩ කරන්න, හොඳ සිතුවිලි ඇති කරගන්න, පොඩි පොඩි දෙයින් අපේ වැරදි හදාගන්න. ඒ කියන්නේ හොඳ වැඩ කළා අන්තිමට පුළුවන් බුදුහන්තුරුත් කියලා දීලා තියෙන මේ සත්‍ය ක්‍රියාව කරන්න කියලා. සත්‍ය ක්‍රියා බලෙන් ගොඩාක් දේවල් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ අඩුපාඩු තියෙනවා, මේවා හරියන්න මම මේ විදිහට හොඳ වැඩ කරනවා. ඒක නිසා දැන් සත්‍යක්‍රියා වැනි දෙයක් කරන්නට තමාත් සම්පූර්ණයෙන්ම යම්කිසි කාරණයකදී නිවැරදි කෙනෙක් වෙන්න ඕන. අන්න ඒ වගේ යම්කිසි වෘතයක් රකින්න ඕනේ කියලා. කියන්නේ යම්කිසි පුරුද්දක් තමයි ජීවිතයට ඇති කරගන්න හොඳ පුරුද්දක්. එහෙම වුණා ලොකු බලයක් තමයි ජීවිතයට එනවා. ඒ සත්‍යක්‍රියාව එකක් විදියක්. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් දැන් ඒ කියන්නේ අපි හැමදාම බලන සාමාන්‍ය ජීවිතය ගත කොච්චර වංචා කරනවද,
koi tarang boru kiyanada aathma wancha oy gane pansil kiyana de unath maha lokuwata me udde paandara kiyala wandine ekak nevey ape hita athule hama mohothakama thiya ganna one wedak karana aapu aama e mohothe hitanna ona meka karanada nadda men apada wenne waraddak kiyana eka ඇත්තටම අපේ රටේ මිනිස්සු අපේ ලෝක මිනිස්සුනත් මේ වැරදි කරන්නේ හොරෙන් නැත්තන්නේ නැහැ ඒගොල්ලෝ මේ රිටර්න් එක ආපහු ලැබෙනවා කියන එක. ජීවනි අපිට එකතුලා ඉන්නවා ගුණසේකර මහතා ගනේ මුල්ලෙන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක් මයුරි. ඔව් මොකක්ද ගැටලුවක් එහෙම තියෙනවද හිතේ? ඔව් මට තියෙනවා ගැටලුවක්. දැන් අපි යම් කිසි ගැටලුවක් Tamanට තියෙනවා නම් Tamanට ඒක අවබෝධ කරගන්න පුළුවන් තරම් විචාර බුද්ධියකුත් Tamanට Taman තේරුම් ගැනීමේ ශක්තියකුත් තියෙනවා නේද කියලා තමයි මම අහන්නේ. ඒ කියන්නේ ගුණසේකර මහතා දැන් Taman යම් කිසි ප්‍රශ්නයකට මුණ දීලා තියෙනවා නම් Tamanට ඒක තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනේ නේද කියන්නේ. ඒ තරම් විචාර බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කාගෙන්වත් උපදේශයක් ලබා ගන්නට ඕන නැහැ කියන එකද? නෑ. එහෙනම් එහෙම උපදේශයක් ලබා ගත යුතු වෙනවනේ Tamanට ඒක තේරුම් ගන්න බැරි නම් කියලා මට හිතෙන්නේ. ඔව් මම හිතන්නේ ඒ සඳහා මඟ පෙන්වීමක් තමයි මම හිතන්නේ අපි කරන්නේ. ඔව්. හැබැයි මේ හැම කෙනෙකුටම මේ කියන විචාර බුද්ධිය තියෙනවද ජීවනි? මනසේ කොනකින් વિચાર බුද්ධියක් එනවනේ මිනිසා කියන්නේ මනසින් උසස් කියන එක. ඉතින් ඒ කියන්නේ අපිට සෑහෙන વિચાર බුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ තිරසනුන්ට බය නම් අපිට පුළුවනි. ඒ කියන්නේ අපිට උගත්කම් ඕනේ නැහැ. ඒ කියන්නේ ලොකු සාතික මොනවත් ඕනේ නැහැ. අපිට අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා. දැන් හිතන්නේ ප්‍රබා කරන වගේ මුළු ලෝකෙම දැන් මරාගෙන ඉන්න ඝාතනය කරගෙන යනවා. නමුත් ඒ පුද්ගලයා වුණත් දන්නේ නැහැ කවදාකවත් මේකේ යා කවදා හරි දැනගත්තනම් මේ දේ Tamanට පළ දෙනවා ආත්ම ගණන් පළ දෙනවා කියලා කවදාවත් ඒ පුද්ගලයා යොදේ කරන්නේ නැහැ. ඒ දේ නොදන්නේ නිසා වෙ කරන්න ඔය විදියට. දැන් හොඳයි ජීවිනේ දැන් අපි අද කියමු දැන් කෙනෙක් කියන්න පුළුවන් අද මේ පවතින සංකීර්ණ ආර්ථික සමාජ රටාව නිසා ওই ආත්ම වංචාව කියන එක අපිටත් ටිකක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් ඇරෙට අපි කියමු අපි කාර්යාලයේ ඉන්න යම් කිසි කෙනෙකුට කැමති නැහැ. උදාහරණයක් ඇරෙට අපි කියමු අපි අපේ ප්‍රධානියාට කැමති නැහැ. අපි ඔහුට සිතින් වෛර කරනවා. නමුත් අපි අපේ පැවැත්ම උදෙසා අපිට සිදු වෙනව නේද ඔහුත් එක්ක හොඳ යහපත් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන යන්න. නමුත් අපි හිතින් යම් කිසි ආත්ම වංචාවක් අපි මේ පුද්ගලයාට වෛර කරනවා. නමුත් අපි ඔහු සමගින් කතා බහත් පරිසරයටීලීව ඉන්න ඕනේ. ඒක තමයි දැන් කාංසාව ක්ලමතය කියන ගොඩාක් මානසික ආතති ප්‍රශ්න එන්නේ අපි ඉන්න පරිසරයට කැමති නැති වුණාම. මොකද අපි හැම කෙනෙම කැමති දේ නෙවෙයි ලැබෙන්නේ. අපි අකමැති දේ අපිට ලැබුණත් අපි ඒක විඳගෙන ඉන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ පරිසරයට මිත්‍රශීලී වෙන්න. අපි අවබෝධ කරගන්න මේ දේ මේ විදියයි. නමුත් මට මේ දෙත් එක ඉන්න ඕනේ. ඒක නිසා මම කොහොමද හිත හදාගෙන ඉන්නේ? මොකද හැම මොහොතකම මට අඬ අඬ ඉඳලා මගේ ලෙඩ වෙන්න බෑ. මට ශාරීරික මානසික ලෙඩ වෙන්න බෑ. මම සතුටෙන් ඉන්න ඕනේ. මේ දේ මේම තිබුණා. නමුත් මගේ සතුට මම හොයාගෙන මම හොඳට ජීවත් වෙනවා. කියන මේ සුන්දර පිළිවෙත තමන් මිනිස්සෙක් වශයෙන් හොයාගන්න ඕන. අන්න ඒක තමයි මේ උපදේශනයේ දුනත් කියලා දෙන්නේ. මොකද ගොඩක් අය ඒ딴 වරද්දගෙන තියෙනවා. ඒක නිසා තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. දැන් දෙන්නලා දෙනවා. ජීවනි දැන් මේ දැන් බොහෝ දෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපේ හැම ගැටලුවකටම මේ උපදේශනය අවශ්‍යද කියලා. මොන වගේ ගැටලුව වලටද මේ උපදේශනය අවශ්‍ය? උපදේශනය අවශ්‍ය අවස්ථාවක ඔබ ඉන්නවා කියලා ඔබට හිතා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ ගැටලුව වලදීද මේක අවශ්‍ය වෙන්නේ? උපදේශනය අවශ්‍යනේ තමන් ඇතරම බොහොම අසරණ අවස්ථාවදී. ඉතින් අපේ රටේ ওই ගැටලු ගැන හිතුවොතින් එනවා කියන්නේ අපේ සමාජයේ දැන් ශීඝ්‍ර වෙනස් වෙගෙන යනවානේ. ඉතින් එතකොට මේ මේ සමාජයේ වෙනස් වෙනකොට මිනිස්යාගේ හැසිරීමට සංස්කෘතිය වෙනස් වීම මිනිස්යාගේ හැසිරීමට චර්යාවට බලපානවා. ඉතින් ඒ වගේම ඔය දෙමාපියන්ගේ ඇසුර අඩු වෙනවා. මෙහෙම සමාජයේ වෙනස් වෙගෙන යනකොට ඒ වගේම පවුල් බිඳ වැටෙනවා. ඒ වගේම ළමයින්ට ඉස්කෝලේ යනකොට පාසල් යෑමේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට අධ්‍යාපනික ප්‍රශ්න එනවා, පෞරුෂ ප්‍රශ්න එනවා. ඊළඟට ඔය සමාජ භීතිකාව ඒ වගේ Tamanට එන අක්‍රමතා ඇති වෙනවා. ඊළඟට මේ පරිසර ආශ්‍රිත ගැටලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් විෂය මාලාවට කැමති නැති වෙන්න පුළුවන් ළමයි. එහෙම නැත්නම් ඔය නිදහස ස්වතන්ත්‍ර භාවය පිළිබඳ ප්‍රශ්න, ඒ කියන්නේ කන්‍යා භාවය ඔය වගේ සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. ජීවනි මේ ජයන්ත අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි අහලා බලමු ජයන්තට මොන වගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා. ජයන්ත සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක්. මම ඉදිරිපත් කරන ප්‍රශ්නේ තමයි මම අහලා තියෙනවා මනෝවිද්‍යාවේදී භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට මේ ලොගෝതെරපි කියලා. ඔබතුමිය පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ලොගෝതെරපි කියන්නේ මොකද්ද? ඒක මොන වගේ මානසික ගැටලු සඳහා ප්‍රතිකාර කරනවද? ඔබතුමියත් ඒ ක්‍රමයේ ප්‍රයෝගික කරගන්නවද කියලා? ලොගෝതെරපි කියලා කියන්නේ ධර්ම ප්‍රතිකාරය කියලා කියන්නේ ඇත්තටම දැන් ওই විවිධ ප්‍රදේශවලින් තමයි උපදේශනය කරන්නේ.
උපදේශනය කරනකොට ওই සන්දෘෂ්ටිකවාදී ප්‍රවේශය කියලා කතියන existential approach කියලා. අනේ approach එකේ තමයි ওই logotherapy තියෙන්නේ. මේ ධර්ම ප්‍රතිකාරය. ඉතින් ඇත්තටම අද වගේ දවසක අපි මේ කතාවට හරිම අදාළයි ওই logotherapy. මොකද ධර්ම ප්‍රතිකාරය තුලින් තමයි මේ බුදුන් වහන්සේත් මේ සියලුම ප්‍රශ්න ශ්‍රී ලාංකිකයන්ටත් අද දවසේ වැදගත් වෙන්නේ ඒ නිසාම. ඔව් ඉතින් ඒ කියන්නේ මේ ප්‍රශ්න දියාව ඉතාම සානුකම්පිත බලන්න ඕන අපි අපිව අවබෝධ කරගන්න ඕන මෛත්‍රී කරන්න ඕන මෛත්‍රිය පාදක කරගෙන තමයි හැමදේම කරන්න ඕනේ ඒ වගේම අන්න ඒ වගේ යන මාර්ගය තමයි මේ ලෝගෝതെරපි කියලා කියන්නේ දැන් මේක කොහොමද ජීවිතයට අදාළ කරගන්නේ ජීවනි හැම මොහොතකම මං හිතන්නේ පුළුවන් ඇති අදාළ කරගන්න ඔව් හැම මොහොතකම අදාළ කරන්න පුළුවන් ඒ වගේම අපි අර කලින් දවසේ කතා කරා වගේ මේ භාවනා ක්‍රම තියෙනවා සංයම භාවනා ක්‍රම කරන්න පුළුවනි මොකද අපේ ශරීරයේ මනස නිසා ශරීරයේ ලෙඩ වෙලා තියෙනවා නම් ඔය භාවනා ක්‍රම වලින් අපිට අපි මනස පිරිසුදු කරගන්න පුළුවන් ශාරීරික ලෙඩත් ඒ අනුව නැති කරගන්න පුළුවන් ඒ වගේම අපි ඒකටම සම්බන්ධයි ඔය මේ අධිමනෝ විද්‍යාව පැත්තත් ඒ කියන්නේ පව් නිසා අපේ අපරාත්ම කරන කර්ම වලින් අපේ ජීවිතය මේ කොහොමද අපි මේව එන්නේ ඒව නැති කරගන්නේ කොහොමද කර්මය නැති කරගන්න අපි හොඳ වැඩ කරන්න ඕනේ කොහොමද කියලා මොකද අපේ අනාගතය අපි වියාගන්නේ අපිමයි ඔව් අපේ අනාගතය හදාගන්නේ සකසගන්නේ අපිම නිසා. දැන් මොන විදිහෙන් හරි කමක් නැහැ මේ ජයන්ත අහපු ප්‍රශ්නෙත් එක මට හිතුනේ ජීවනි බොහෝ දෙනෙක් මේ වගේ දේවල් සම්බන්ධයෙන් දැනුවත් වෙන්න එක කොයිතරම් දෙයක්ද කියලා. ඔන්න ඒ පිළිබඳව දන්නවා. සමහරවල් නොදන්නා පිරිසකුත් ඉන්න පුළුවන්. ඔබේ වේදනාව ඔබ තුලම තියාගෙන ඉන්න නැතුව අපිට කියන්න කියලා අපි ආරාධනා කරන්නේ. ඒකයි අපිට හැකියාවරින් ඔබට මානසික සහනයක් ලබා දෙන්න අපි උත්සාහ කරන්නම්. 86.04 86.10.10 අපේ දුරකථන අංක. අපි කැමතියි ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් යම් කිසි විසඳුමක් අපිට ලබා දෙන්නට පුළුවන් නම් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මිස් මේ මට තියෙන්නේ ගොඩාක් දේවල් මේ කලකිරීම තමයි හිතෙන්නේ හැමදේම සතුටු වීම කියන එක බොහොම අමාරුයි. කලකිරෙන පැත්ත තමයි හැමතිස්සෙම මේ හිතට එන්නේ. ඒ කියන්නේ මොන දේ කරත් හිතට සතුටක් නැහැ. සතුටක් නැහැ කියන්නේ මොන දේ වුණත් අර මේ කලකිරීම පැත්ත තමයි මොන දේකින් වුණත් දකින්නේ, පේන්නේ, හිතෙන්නේ. ඒ කියන්නේ කිසිම මනස වැඩ කරන්නේ මේ විදියට. දැන් ඔබ කරන කියන කිසිම දෙයකින් ඒ කියන්නේ කවුරු හරි ඔබේ හොඳක් කිව්වත් හිතට සතුටක් නැද්ද? ඒකත් බොහොම හිතට මේම එකයි දැන් වැඩක් කළා වුණත් මේ සතුටු වීම බොහොම හිතට මේ හරි අමාරුයි. දැන් කවුරු හරි මොන හරි කිව්වොත් හිතට නම් බොහොම වේදනයි. ඒ වුණත් අර ගොඩක් සතුටින් කරපු දෙයක් වුණත් පහු වෙනකොට හරිම කලකිරීමකින් පත් වෙන්නේ. ඒ කියන්නේ නිකන් ජීවිතය ගැන හිස් හැඟීමක්ද තියෙන්නේ? ඔව් ජීවිතේ තියෙන්නේ බොහොම හිස් හැඟීමක්. ඒ කියන්නේ දැන් මොන දේ කළත් සතුටු කියන එක නම් බොහොම හිතට එන්නෙම මේ කලකිරෙන පැත්තම තමයි. ඔබ විවාහක පුද්ගලයෙක්ද? අවිවාහකයි. අවිවාහකයි. ඔව්. හොඳයි. මොකද කියන්නේ ජීවනි මේ තත්ත්වය පිළිබඳව? ඇත්තටම මේ කලකිරීම කියන එක දැන් අපේ රටේ බොහොම ව්‍යාප්ත වෙලා තියෙන දෙයක්. මේක වැඩිපුරම බොහොම ගැඹුරින් ආවතින් ඕක ડિප්‍රෙෂන් කියලා කියන විෂාදය. ඒ කියන්නේ රෝගී තත්ත්වයක්. ඉතින් ඇත්තටම මේ தත්ත්වය නැති කරගන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් සමහර වෙලාවට ආහාර වුණත් ඕවට බලපාන්න පුළුවන්. මොකද සමබල ආහාර නොලැබුණාම බී විටමින් කියන පදාර්ථය නැති වුණාම ස්නායු වලට ශක්තිය අඩු වෙලා ওই විදියට ස්වාභාවික කලකිරීම එනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම බී විටමින් වැඩි ආහාර සමබල ආහාර වේලක් ගැනීම පළමුවෙන් කරන්න ඕනේ. ඒ වගේම තමන් ඉසල හොයලා බලන්න. දැන් තමන්ගේ ජීවන පිළිවෙත තමන් කොහොමද ගෙදර දොර තමන් තියාගෙන ඉන්නේ? ඒ කියන්නේ මේ බොහොම අපිරිසුදුවට තියාගෙන ඉන්න තමන් ඇඳුම් පළඳුම් අඳින්නේ අපිරිසුදුවටද? ඒ වගේ මොකද තමන්ම තමා විසින්ම ජීවන පිළිවෙත විදියට පවත්වාගෙන එනකොට හරිම ડિප්‍රෙෂන් හරිම ඒ වගේ තත්යකට එනවා. ඉතින් ඒක නිසා මුලින්ම තමන් ඉතාම ලස්සනට හොඳ වර්ණවත් අඳින්න ඕන, හොඳ සුවඳ විලින් ඕන නම් දමන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මද ප්‍රමාණයකට වුණත් ඒ වගේම තමන් හොඳ යාළු මිත්‍රයන් ආශ්‍රය කරන්න පුළුවනි, තමන්ට හොඳ වැඩවලට යෙදෙන්න පුළුවනි. කියන්නේ තමන් මොන ආගමේ වුණත් තමන්ට හොඳ අනුන්ට උපකාර කරන විදිහ වැඩවලට යෙදෙන්න පුළුවනි. ඒ වගේ දේවල් වලින් සතුට ලබා ගන්න පුළුවන්. හැමින් තමන්ට සතුට ඇති තමන් විසින් සතුට හොඳ වැඩ කිරීම තුලින් සතුට ලබා ගන්න පුළුවන්. දැන් ජීවනි මේ දනරත්න මහතා සඳහන් කරා ඔහු අවිවාහක කෙනෙක් කියලා. සමහර විට මේකත් හේතුවක් වෙන්න පුළුවන්ද? ඒකත් ඔහු නොදනුවත් ඔහු හිතුවේ නැතුණාට ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. අහහ. ඒ කියන්නේ දැන් විවාහක කෙනෙක් ලබන ආදරය, සෙනෙහස, දරුවන්ගෙන් බිරිඳගෙන් ඒ ආකාරයේ දෙයක් නොලැබීමත් සමහරට හේතු වෙන්න පුළුවන්. නමුත් වෙන්න පුළුවන් නොවරු එහෙම නැත්නම් සමහර විවාහක වෙච්ච අය කොයිතරම් දුකෙන් ඉන්නවද? ඔව්. ඒ කියන්නේ විවාහ වුණා කෙනෙක්ට ඔය පැත්තට පිළියමක් නෙමෙයි. විවාහ වුණාම ඊට වඩා දුකක් වෙන්න පුළුවන්. ඒක කියන්නේ දැන් විවාහ නොවුණ අය හිතනවා විවාහ වුණත් හරි හොඳයි කියලා. විවාහ වුණු අය හිතනවා අනේ මේක මිදුණොත් හොඳයි කියලා. ඒ වගේ විවාහ කියන්නේ හරි
ඒක නෙමෙයි විසඳුම. තමන්ගේ සතුට තමන් තමන්ම ලබා ගන්න ඕනේ, ජෙනරේට් කරගන්න ඕනේ. දැන් ජීවනයේ ඔහු සඳහන් කරා ඔහුට ජීවිතය පිළිබඳ මොනවා කරත් දැනෙන හිස් හැඟීමක් කියලා. දැන් සමහර වෙලාවට මම හිතන්නේ මේක මේ ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළදී ඕනෑම කෙනෙකුට දැනෙන්න පුළුවන් දෙයක් මොන දේ කරත් වැඩක් නැහැ, හොඳක් නැහැ. මම නැත්තම් ජීවිතේ හරි මොකක්ද ඕන් කියාගන්න බැරි මේ හිස් හැඟීම. පාළුවක් වගේ දැන් ආයි කියන්නේ මල හිරු බැස යන වෙලාවයි ওই තියෙන සින්දුත්. ඒ කියන්නේ ඒ ඇත්තටම කියන ඒ පුද්ගලයාට පමණක් නැහැ, මට උනන්දු වෙන්න තියෙනවා. ඉතින් ඒ වෙලාවත් අපි කරන්න ඕනේ අපි හොඳ දේවල් නේ පුරව ගන්න ඕනේ ජීවිතේ. අපි හිතන්න ඕනේ පොඩ්ඩක් අපි දැන් පාළුවෙන් ඉන්න මේ වෙලාවේ නමුත් අපේ ජීවිතේ හොඳ දේවල් නේ පුරව ගන්න කොහොමද කියනක හිතන්න පුළුවනි පොඩ්ඩක්. ගීතයක් අහලා හරි එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හොඳ වැඩ plan කරගන්න පුළුවන්. අපිට සලසුම් කරන්න පුළුවන් ජීවිතේ. මේ දේවල් පුළුවන් තරම් එකතු කරගන්න ඕන. Tamanටම තමයි එකතු කරගෙන කාර්යක්ෂම වෙන්න පුළුවන්. දැන් මට ඕන නම් නිකන් ගෘහණියක් විදිහට ගෙදර නිකන් ඉන්න තිබුණා ඉඳාගෙන. නමුත් මම කොච්චර වැඩ මේ සලසුම් කරගත්තද ඒක නිසා මම හරි කාර්ය බහුලයි. ඒ කියන්නේ මගේ ජීවිතේට කරන්න පුළුවන් උපරිම දේ අනුන් වෙනුවෙන් සහ මම වෙනුවෙන් කියලා කරන්න මම සලසුම් කරගෙන. ඔව් ජීවනීගේ ජීවිතේ වැඩ කරගත්තා වගේම අනුන්ගේ ජීවිතාලය ඔක කරගන්නත් වෙලාවක් ජීවනී ඉතුරු කරගත්තා. වෙන අය අහන කොහොමද ඔයා මේ වෙලාවක සලසුම් කරේ කියලා. අන්නේ විදියට අනිත් අයටත් පුළුවනි. අපරාධනේ මනුස්ස ජීවිතයක් කියන්නේ මේ කොයි තරම් දේවල් කරන්න පුළුවන් දෙයක්ද. ඒ ජීවිතේ අපිට ටික කාලේ පුළුවන් තරම් හැම තත්ත්වයකම තමන්ට තනුවට ඉතාම උපරිම වැඩදායක ආකාරයට සලසුම් කරගන්න පුළුවනි හැම කෙනෙකුටම. ඔව් ඒක තමයි උපදේශය. ජීවිතේ ගීතයක් වේවා කියලා තමයි අපි හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් තවත් ටික වෙලාවක් තියෙනවා ඔබේ ගැටළු වලට අපි පිළිතුරු දෙන්න සූදානම් ඉන්නවා. 8610.24 8610.10 කියන දුරකථන අංක දෙකෙන් අපිත් ටිකක් මට හිතුණා ජීවනි මේ ප්‍රශ්න කතා කරනකොට මගේ ඔළුවටත් මේ ප්‍රශ්න ඔක්කොම ආවා වගේ. ගීතයක් අහලා කොහේ හරි පිළිතුරක් තියෙනවද? ඕක අපි අහලත් තියෙනවා. නමුත් සමහර වෙලාවට අපිට ඔය කියන විදිහටම හැම ගැටළුවටම පිළිතුරක් තියෙනවද කියලා හිතෙනවා. හැම ගැටළුවකටම පිළිතුරක් හොයාගන්න පුළුවන්. තමන්ට හොයාගන්න පුළුවන්. තමන්ට මොලයක් තියෙනවා, තමන්ට විසඳුමක්. යම් කිසි මධ්‍යස්ථ ස්ථානයකට හරි එන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ 100%ක්ම විසඳුම නැතිවත් තමන්ට එතන යම් කිසි මධ්‍යස්ථ ස්ථානයකට වෙලා තමන්ට හිත හදාගෙන ගැටළුව විඳගෙන ඉන්න පුළුවන්. දැන් අපි අර කතාවට කියනවා අහලා තියෙනවානේ මේ ප්‍රශ්න වලට නම් විසඳුම් නැහැ මේක අපේදි කියලා. ඔව් ඉතින් විසඳුම් නැති ප්‍රශ්න තියෙනවා මොන තරම්. ඒ කියන්නේ සමහර ලෙඩ රෝග හැදෙනවා කවදාවත් හොඳ කරන්න බෑ ඒස් වගේ. දැන් කොයිතරම් ඒ සද්දුනාය ඉන්නවද? ඉතින් එයාට ඒ ලෙඩේ විඳගෙන කොහොමද ඉතුරු ටික ගත කරන්නේ කියන එක කියලා දෙනවා. මේ වගේ තව ඕන තරම් විසඳුම් නැති ප්‍රශ්න තියෙනවා. හොඳයි. නමුත් මේ සම්පූර්ණ විසඳුම් නැති වුණත් යම් ආකාරයකින් මධ්‍යස්ථ විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒක හදාගෙන මේ ඉතුරු ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්නේ. දැන් මේ උපදේශන ක්‍රම මොනවද ජීවනි? මම ඉස්සලත් ප්‍රවේශ කීපයක්කින් තමයි මේ උපදේශනය කරන්න කියලා. මූලිකවම තියෙනවා මේ ෆ්‍රොයිඩ් කියන විද්‍යාඥයෝ හොයාගත්තු ක්‍රමයක් මනෝ විශ්ලේෂණවාදය කියලා. ඒ කියන්නේ මනස විශ්ලේෂණය කරනවා. මේ ෆ්‍රොයිඩ් කියන විද්‍යාඥයෝ කියවා අපේ මනස හැදලා තියෙන ස්තර තුනකින් කොටස් තුනකින් කියලා. ඒ කියන්නේ උඩුසිත අවිඥානය, ඊට පස්සේ යටිසිත අවිඥානය, ඊළඟට සුපර් ඊගෝ කියලා. ඊගෝ සුපර් ඊගෝ කියලා කියනවා. ඉතින් මේ වයින් කරන්නේ මේ අපේ හිතේ අපිට නරක සිතුවිලි කියලා හම්තිස්සම අපි යටිසිතට දාගන්නවා. ඉතින් ඒක ඒ යටිසිතේ තියෙනවා නරක වෙච්ච සිතුවිලි. දැන් මේ උපදේශනයේදී කරන්නේ අපි කතා කරනවා නිදහස් සංගඨනය කියලා කියනවා. මේ කතා කරනකොට එළියට ගන්නවා. එළියට අරගෙන ඒ කතා කිරීමම සහනයක් වෙනවා. ටෝකින් කියෝ කියලා කියනවා. ඉතින් ඒක අරගෙන තවත් කෙනෙක් එක්ක. ඔව් ඒක අරගෙන ඉවත් කරනවා. ඉවත් කළා යනවා නේද කතා කරනකොට. නැත්නම් හිතේ තද කරගෙන තියාගෙන ඉන්න එක තමයි නරක. 130යි කටින් කියන එකෙන් අපිට අවබෝධ කර පුළුවන්. 170ක් එයාගේ ශාරීරික දිහා බල බලන්න. තේරුම් ගන්න පුළුවන් බොඩි ලැන්ග්වේජ් කියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් තියෙන මනුස්සයෙක්ගේ ශාරීරිය බැලුවම තේරෙනවා මේ මනුස්සයට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකත් අර උපදේශක වරේක වශයෙන් බැලුව හැටි තේරෙනවා එයාට. දැන් අර ජීවනි මම හිතන්නේ මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණේ හින්දා කියලා. මම දන්නේ මට හිතෙන විදිය. මොකද මිනිසුන් මොන ආකාරයේ හොයාගැනීම් කරත් Taman ඉදිරිපිට ඉන්න මිනිසාගේ හිතේ ඇත්තට මොනවද තියෙන්නේ කියලා හිතාගන්න බැරි හින්දා තමයි අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. මොකද මිනිස් හිත හොයාගන්න එක කවදාවත් මම හිතන්නේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයිද කියලා හිතෙනවා. ඕක සම්බන්ධයෙන්ුත් කරන්න පුළුවන් කියලා හිතන තත්ත්වයක් තියෙනවද ජීවනි? ඔව් ඒ කියන්නේ දැන් මා ඉදිරිපිට ජීවනි ඉන්නවා. ජීවනි මාත් එක්ක මේ ආකාරයට කතා කරනවා. නමුත් ජීවනි ගීතේ ඇත්තටම මොනවද තියෙන්නේ මම දන්නේ නැහැ. ඔව් ඉතින් ඒක ඉතින් පරචිත්ත විජානහදී නුවණ කියන එක තියෙනවනේ. බුදුන් වහන්සේට තමයි ඒක තිබුණේ. නමුත් ඇතුලේ කියනවනේ අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඒ ඇරෙන දැන් උපදේශක වරෙක් සාමාන්‍ය පුරුදු වෙලා ඉන්න ඔහුගේ ඇඟිලිම් වලින් කියන්නේ verbal expressions කියලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් තේරුම් ගන්න පුළුවන් ඒවා තියෙනවා. මොකද සමහර අය බොහොම කියන්නේ කට මෙහෙම පහළට ගිහිල්ලා නිකන් හරි දුක හිතලා ඉන්න අය ඉන්නවා. සමහරු හරි ඇඳුම් වලින් උනත් තේරෙනවා, අඳින හැටියෙන් ඇවිදින හැටියෙන් තේරෙනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් තත්ත්ව තියෙනවා. ඉතින් එතකොට අපිට හම්බුලා ඔයාට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද කියලා අපිට කතා කරලා අහන්න පුළුවන්.
එහෙම නැත්නම් සමහර මේ දිවනස ගන්න තත්ත්වෙ ඉන්න අය වුණත් හිතා ගන්න බෑ බොහොම ලස්සන ඉන්න අයත් ඉන්නවා මේ ඉඳලා එකපාරට දිවනස ගන්න. ඉතින් ඒක නිසා හරි අමාරුයි. ඒ කියන්නේ කෙනෙක් කියනවා නම් හොඳයි. මම තේරුම් ගන්න. විවෘත වීම ගැන ජීවනි මොකද දැන් හැම කෙනෙක්ම එක හා සමානව විවෘත වෙන්නේ නැහැ නේද? ඉතින් ඒ විවෘත නොවීම තුලත් අපිට ඕහෝ ඈ කවුද කියලා හොයා ගන්නට බැරි වෙනවා. ඔව්. හැම කෙනෙක්ම විවෘත නොවන නිසා නමුත් හැම කෙනෙකුටම අපිට කියන්නටත් බෑ විවෘත වෙන්න කියලා. එක එක පුද්ගලයාගේ ස්වභාවය අනුව. නමුත් හැම කෙනෙකුටම අපිට කියන්නටත් බෑ විවෘත වෙන්න කියලා. එක එක පුද්ගලයාගේ ස්වභාවය අනුව නේ. ඔව් නමුත් වැඩේ තියෙන්නේ කියන්නේ උපදේශකවරයෙක් වශයෙන් නම් කෙනෙක් කතා කරව ගන්න ක්‍රම දැනගන්න ඕනේ. හරි කාරුණික වෙන්න ඕනේ. හරි සහෘදාත්මක විදිහට කතා කරන්න ඕනේ. එතකොට තමයි ඔහුට ප්‍රශ්න කියන්න හිතෙන්නේ. දැන් උපදේශකවරයෙක් කියලා බොහොම සැරෙන් කතා කරන්න ගියොත් එහෙම එයාට එපා වෙන ප්‍රශ්න කියන්න නිකන් ඉන. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්නේ ඔක්කොම හිත ඇතුළ තියෙන දේ කියන්න තරම් ලොකු විශ්වාසයක් ඒ පුද්ගලයා කෙරේ ඇති වෙන්න ඕනේ. ඒ වගේ විශේෂ ක්‍රම ශිල්ප තියෙනවා ඒ උපදේශකවරයෙක් අනුගමනය කළ යුතු. හොඳයි. ඒක ජීවනීම දැනගෙන ඉන්න මම හිතන්නේ ඔබට වැදගත් වෙන එකක් නැහැ. කොහොමනත් ජීවනි මම කැමතියි අවසන් වශයෙන් අපිට තවත් විනාඩි 5ක කාලයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. අපි හැමදාමත් බලාපොරොත්තු මත තමයි යැපෙන්නේ. මේ බලාපොරොත්තු නැති වුණු දවසට ජීවිතේ ඉවර වෙන තැනටපත් වෙන්නේ අපි බලාපොරොත්තු මත යැපෙන නිසා. නමුත් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්නත් බෑ. මොකක්ද මේකට තියෙන විසඳුම? බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ. හොඳ යහපත් බලාපොරොත්තු. නමුත් මේවා නැති වෙනුත් නැති වුණොත් දරා ගන්නත් පුළුවන් තත්ත්වය ඇති කරගන්නත් ඕනේ එහෙමද? ඔය ඉතින් ඒ කියන්නේ අද ගොඩාක් ප්‍රශ්න තියෙන බලාපොරොත්තු කඩවීම නිසා. නමුත් ඒක ඒ බලාපොරොත්තු නැති වුණත් අපිට තවත් අලුත් බලාපොරොත්තු ඇති කරගන්න පුළුවනි. ඒ මතෙන් ජීවිතේ ගොඩ නගා ගන්න පුළුවන්. පොඩ්ඩක් අඬලා හරි අඬුවට කමක් නැහැ. අඬලා ටිකක් හිතේ වේදනාවක් නැතුණත් කමක් නැහැ. නමුත් හිතන්න හොඳනේ මෙතනින් ජීවිතය නවතිනවා කියලා. අපි තවත් ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ. අපි අලුතෙන් මොනවද කරන්න පුළුවන්? අපි වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න ජීවිතයට එකතු කරගන්න මොනවද කිකි අපි හොයලා බලන්න ඕනේ. දැන් සමහර ජීවනයේ ජීවිතේ ප්‍රධාන අරමුණු හැටියට සමහර දේවල් තියාගෙන ඉන්නවා. සමහර ජීවිතේ ප්‍රධාන අරමුණ රැකියාව හැටියට තියාගෙන ඉන්නවා. උසස් වීම ඒත් එක්කම අධ්‍යාපනය තමයි මගේ ඉහළම ඉලක්කය කියලා තියාගෙන ඉන්නවා. ඒ වගේම සමහර ආදරය තමන්ගේ ප්‍රධාන ඉලක්කය කියලා තියාගෙන ඉන්නවා. සමහර තමන්ගේ පෞල් ජීවිතේ මේ ආකාරයෙන් නොයෙකුත් දෙනා නොයෙකුත් විදිහ ඉලක්ක තියාගෙන ඉන්නවා. මේ ඉලක්ක බිඳවැටුණට පස්සේ සම්පූර්ණයෙන්ම ජීවිතය එතනින් හමාරයි කියලා හිතනවා. දැන් විශේෂයෙන් ආදරේ වගේ දෙයක් නම් ජීවිතේට අත්‍යවශ්‍යමද? මොකද එතෙන්දි ජීවෙන්නේ කියන්නේ? ආදරේ නම් ජීවිතේ අත්‍යවශ්‍යමයි. දැන් මෞර්ය කලින් අහපු ප්‍රශ්නෙට මම කියන්නේ ගොඩක් අය මේ භෞතිකවාදී වෙනවනේ. දැන් භෞතිකවාදී වැඩි වුණාම තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ මිනිස්සුන්ට. ගොඩක් අය හිතන්නේ මේ සල්ලි එකතු කරන්න, රසාව ගන්න, ඒ වගේ ඉහළ තැනකට එන්න, ඒ වගේ දේවල් තමයි ජීවිතේ ලොකුම බර බලාපොරොත්තු කියලා. එහෙම නේ අපි බැලන්ස් මිනිස්සු වශයෙන් සමතුලිත මිනිස්සු නම් අපේ අධ්‍යාත්මික පැත්තත් අපි දියුණු කරගන්න ඕනේ. මොකද සත්තුන්ට නැහැ මේ දෙයක්. අධ්‍යාත්මික පැත්තක් මිනිසයාට තියෙනවා. ඒ අධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න ඕනේ. එහෙම අධ්‍යාත්මික පැත්ත දියුණු කර කෙනාට හරි ප්‍රශ්න අධ්‍යය බලනක හරි ලේසි. හරි පුළුල්ව බලන්න පුළුවන් ප්‍රශ්න අධ්‍යයාව. ඒ වගේම මම හිතන් ජීවනේ අර ඕනම ප්‍රශ්නයක් දා උපේක්ෂා සහගතව බලන්නත් හැම කෙනාටම පුළුවන් වෙන්නේ නැහැ නේද? දුකකදී අනිවාර්යෙන් අපි හඬා වැටෙනවා. සතුටකදී සතුටටපත් වෙනවා. උපේක්ෂා සහගත වීම කියන එකත් කියන තරම් ලේසි නෑ කියලා හිතනවා. උපේක්ෂා සහගත ලේසි නෑ. නමුත් බුද්ධ ධර්මයේ උනත් කොයිතරම් අපේ මනස පුරුදු කරනවාද උපේක්ෂා සහගත වෙන්න කියලා. කොයිතරම් දැන් බලන්න අපේ රටේ කොයිතරම් බණහන හිටියා උනත් එයාට හරි අමාරුයි උපේක්ෂාව වර්ධනය කරන්න. මොකද හරි විදියට සරලව ඒක ගන්නෙ නෑ. මහ ලොකු බරක් වගේ බණ ඔළුවට අරගෙන ඒක උපේක්ෂාව වචනෙට විතරයි සීමා කරන්නේ. ඒක එදිනෙදා ජීවිතේට ඒක යොදා ගන්නෙ නැහැ. එහෙම ඒක හරි සරලව යොදා ගන්න පුළුවන්. හොඳයි. මේ හැම දෙයක්ම සරලව යොදා ගන්න ආකාරය පිළිබඳව අපි ඔබට හැමදාම අඟහරුවාදා ප්‍රතිබාණි තුලින් ඔබේ ගැටළු වලට පිළිතුරු සපයලා තියෙනවා. මීට කලිනුත් අපි ලැබෙන අඟහරුවාදාත් ඒ විදිහටම පිළිතුරු සපයන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා ජීවනී කවර හෝ උදාහරණයක් පාදක කරගනිමින් අපිත් එක්ක එකතු වෙනවා කියලා මේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම එක වචනයක් කියලා මම ඒක කියන්නම්. ඒ කියන්නේ මට කියන්න තියෙන මේ අපේ ආත්මය දිනාගත්ත කෙනාගේ දිනීම කවදාකවත් පෙරදීමක් කරන්න බෑ දෙවියෙකුටවත්, ගාන්ධර්වයෙකුටවත්, බ්‍රහ්මයාටවත්, ඒ වගේම මාරයාටවත්. කිසි කෙනෙකුට පරද්දන්න බෑ තමන්ගේ ආත්මය තමන් දිනා ගත්තනම්. ජීවනී මේ ජීවනීට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ අපිත් එකතු වෙලා හැමදාමත් වගේ අදත් මේ දවසේ සම්පූර්ණ පැයක කාල සීමාවක් අපිත් එකතු වෙලා ඔබේ ජීවිතේට යම්කිසි සහනයක් ලබා දෙන්නට පුළුවන් ආකාරයේ යම්කිසි දෙයක් ජීවනීගෙන් කියුණා නම් ජීවනී සඳහා සහභාගී වීම පිළිබඳව අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අර ජීවනී කියවනේ ආත්මය දිනාගත්ත කෙනාව කොහොමවත් මොන විදිහකින්වත් කාටවත් පරද්දන්න බෑ කියලා ආත්මය දිනාගත්ත කියලා අපිට හැඟෙන්නේ කොහොමද ජීවනී? දැන් උදාහරණයක් ඇරෙට මම හිතනවා නම් මගේ ආත්මය දිනලා කොහොමද මම මේක දැනගන්නේ? තමයි ස්ථිර ප්‍රතිපත්තියක ඉන්න ඕනේ තමන්. ඒ කියන්නේ තමන්ටම තමයි දැනගන්න තමන් මේ වැරදි මාර්ගයේ යන්නේ නැහැ කියන එක තමන් ඩිටර්මින් කරගන්න, තමන් අදිෂ්ඨාන කරගන්න ඕනේ.
itu kuda taman, ikan naraka, awal bodoh kerja ni, mama honda margin beli panna, kian, awal bodoh taman tu dah ni no, terus mama tarik asal, mesti deh ni, si, mana itu kelan eh, pulu amang itu no, ikan ikan ni sama ada terno, ikan adistan ni inna kuda pulu am kila. Hendai, obat obat jaya grahi pudgile ku kerja ni teh kaya obat malabeva kelapih perhatian kerana taman tu taman ke pih tehara wena kisi waktu ni kian, ada budu dah me pada bagi ema. Obat tu online aushadala bagi ni mete. Pahat sandhan web baru biar bisa www.drjiwanihasanta.com